ama Dinesh Dharmendra ama Riyodirek Darawa ke උදගැටුමින්දා අපි ඇමරිකන් හමුදාවට බලවගෙන අපි රවටේ දින 25ක් ගැටුම් අධ්‍යනය කරන ජීවත් වෙන්න බැරි කමට තමයි මම මේ සේවයට දැන් දෙන්නේ ලොකු හම්බේ කියලා තමයි මම මේ සේවය කරේ. එතකොට ඇමරිකන් හමුදාවෙන් දීපු සල්ලි සෑම දෙයක්ම හම්බුණා. මට ආදායම දුරු කිසි දෙයක් හම්බුනේ නැහැ. මට ඒකයි අපේ රට ගැන හිතනකට කනගාටු වෙනවා. තන්ත්‍රිකාගේ රජ ඉතර කරපු එක නම මගේ මේ පන්දි මුදල් අරන් දෙන්න කිසිම සහායක් දුන්නේ නැහැ. කලින් කතා කරා බලයට හවුල් වෙලා නැහැ. නැහැ. කිසිම සහාය දුන්නේ නැහැ. මට හිතන විදිහට තානාපති තැන් වලින් තමයි එතන මොනාර ලොකු වංචාවක් කළා කියලා. විජිතේර ඇමතිතුමා කියලා දෙනවා මේක සම්පූර්ණ වගකීම් ගන්නේ ඇමරිකාව කියලා. ඇමරිකාවෙන් හරි මට හුදාවක් අරන් දෙන්න පුළුවන්. කෙරේ නැහැ. පොලිස් කාන්තාවක් මෙයාව මැරුවා. මෙයාට සෑම දෙයක්ම ලැබිලා තියෙනවා. ඇයි මට ලැබුණේ නැත්තේ? මෙරටේ දේශපාලුවන්ට මම කියනවා දැන් ඉන්නේ අපේ ජනාධිපති අනුකුමාර ලිසානායක මහත්තයා මෙතුම බලාපොරොත්තු වෙනවා අපේ ජනාධිපතිතුමාගේ සහයෝගයක් ලැබෙයි කියලා. ඉතින් අයිතිවම මිනිස්සුන් දුර ඉඳලා යාපනය ඉඳලා අසාධාරණ කතා කරන නිසා මම හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. යාරු තමලාලා අද නායකයන් අන්දරසි ඩොලෝ අක්කරේ පඩවිල්ලා. ඒකෝට මම මේ දෙමළ නිසාද මේ මාව මේ ගණන් ගන්න නැති කියලා මේගොල්ලෝ මේ දෙන්න කතා කරනවා. ඒක කාටද? අද මේ බිරින්දත් මට නැතු ගියා. දැන් දරුවෝ තුන් දෙනා. අනාතයි. අනාතයි. කලාපල දේශපාල කියන බොලාගේ තියෙන නොතන කිලිමත් සාමය දුබයි සීසංකම බලගෙන බලුකමෙන් ඉඳලා අයින්දර මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා ගාකේම් පණ බේරාගෙන ආ දිනේ සාජ රත්නමට අද කවුරුවත් නැහැ. හා මම මේ විශ්වාසයක් තියන්නේ මේ රජය විශ්වාසයක් තියන්න ගාම මේ ආන්දුරු ළඟට මං ආයේ මේක ලැබෙයි කියලා මං විශ්වාස කරුණා. මට ඕනේ මේක ලැබුණ කරේ නැතත් කරේ හත්ත ශක්තිය එලි කරන්න. ඒකයි මම මෙතෙන්ට ආවේ. මේ දැනගනියව එක පල් හොරෙකුට මගේ ජීවිතය නැතේ ඉරටේ අද පොරන්න දෙන්නේ නැහැ. මේ ඉන්නේ දිනේෂ් ධර්මේන්ද්‍රන් මහත්තයා. එයා පදිංචි යාපනයේ. එතුමාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒකයි මාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. යාපනයේ ඉඳලා රාජාංගනයට ගිහිල්ලා මම රාජාංගනේ ඉන්නේ කියලා හිතාගෙන අපේ ගෙදරිනුත් අහගෙන බොහොම දුෂ්කර ගමනක් තමයි එතුම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතුමාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක ලෝකෙට කියන්න තමයි ඕනේ. මේ ඉන්න අභිනව අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාට කියන්න ඕනේ. එතුමාගේ අසාධාරණය පිළිබඳව වර්තමාන පොලිස් ඇමතිතුමා විජිත හේරත් මහත්මයා පවා කතා කරලා තියෙනවා. ඉතින් එතුමාට මොකද්ද ಗುಣ අසාධාරණය කියන එක අපි එතුමාගේ හඬින්ම අහලා බලමු. සිංහලෙන් දෙමළෙන් ලෝකෙටම කියයි එතුමාට මොකද්ද කෙරෙන්න ඕන කියන එක. ඉතින් අපි එතුමාට අවස්ථාව දෙනවා. මම දිනේෂ් ධර්මේන්ද්‍ර මම රියුදරෙක් දරවාන රියුදරෙක් මම 2005 කුවේට් රාජයේ අල්ජසිම් ට්‍රාන්ස්පෝර්ට් සමාගමට රියුදරෙක් වශයෙන් සේවය කරා. ඒ කාලේ යුද්ධ කාලේ ඉරාකේ යුද ගැටුමින්ද අපි ඇමරිකන් හමුදාවට බලවගෙන අපි සේවයට බලවගත්ත මෙච්චරක් පඩි දවසකට ඩිනර් 25ක් ගැටුමක් දෙනවා කියලා රිස්කවර් ඉන්සුරස අපිට දැම්මා. වෙඩි වැදුනොත් මැරුණොත් අතුරුදාන් වුණොත් මොන කරදරයක් වුණොත් අපිට ඒ රිස්කවර් ඉන්සුරස එක දෙනවා කියලා තමයි අපි ඒ සේවයට බලවගත්තේ. ඒක දැනගෙන අපේ තියෙන ලංකාවේ තියෙන අමාරුකම් ජීවත් වෙන්න බැරි කමට තමයි මම මේ සේවයට බැඳුනේ. මට මොනාරි වුණත් මට මේ සල්ලි ටික හම්බ වෙයි කියලා. ඒත් මට ඒව දුන්නේ නැහැ. ඉතින් මට ලොකු හම්බ වෙයි කියලා තමයි මම ඒ සේවය කරේ. දරුවෝ කෙනෙක් ඉන්නවද? මට දරුවෝ ඉන්න 4 දෙනෙක්. ඉතින් මාව ඊට පස්සේ මාත් එක 5 දෙනෙක්ව ප්‍රාණය පෙට ගත්ත බැද්දක් ඩොල තියලා ඊට පස්සේ හම ප්‍රාණය පෙට ගත්තේ. ඒ කියන්නේ ඉන්දියාවේ වෙන වෙන රටවල වල කට්ටිය ඊට පස්සේ මගේ දරුවන්ගේ පවුලගේ හඬ බලලා ඒගොල්ලෝ මේ මේ ඒ වෙලේ මැදිහත් වුණා. මාධ්‍ය සෑහෙන සපෝට් එකක් දුන්නා මට මේ තියෙන ඔක්කොම විස්තර. ඒවා බලලා ඉවරලා ඒ වෙලේ රජනුත් කටයුතු කරා. ඒ වුණාට ඒවා බලලා ඒගොල්ලෝ මගේ දරුවන් වෙනුවෙන් මාව නිදහස් කරා. ඊට පස්සේ මාව කොම්පනියට ගෙනියන්න නැතුව මාත් එක සේවය කරේ අනිත් රියවුදුරා
බංගලාදේශ සියදුරා එයා එක්කන් ගියා කම්පැනියට මාව එක්කන් ආවා ලංකාවට මාව ලංකාවට ආවෙන්න මට කිසි දෙයක් අම්මුන්නේ නැහැ ඒ ඒ බංගලාදේශ තානාධිපතිතුමා එයා ඒ එක්කන් ගියේ ඉඳලා යාට සල්ලි ගෙවල් රසාව එතකොට ඇමරිකන් හමුදාවෙන් දීපු සල්ලි සෑම දෙයක්ම අම්මුණා මට අද වෙනතුරු කිසි දෙයක් අම්මුන්නේ නැහැ මට ඒකයි අපේ රට ගැන හිතනකොට කනගාටු වෙනවා මම. ඒ කාලේ කවුද තිබිච්ච රජේ කවුද හිටියේ? චන්ද්‍රිකාගේ රජේ. ලක්ෂ්මන් ගල්ගාම මාත්‍යද මැදිවත් තලගල. ඒගොල්ලන්ට දුමුණා මේක එක කෝලකින් කරන්න. ඒ වුණාට ඒගොල්ලෝ කරලා දුන්නේ නැහැ. ඉතින් මං සෑහෙන මම ඇවිල්ලා ඩිසම්බර් මහින්ද රාජපක්ෂ ඊට පස්සේ මැතිපාල සිරිසේන ජනාධිමාන දැනුවත් කරන්න මං කීප වතාවක් මෙලියුන් ලියලා මහින්ද මාත්‍යව මහින්ද මාත්‍යා කයිනෝරුවෙන් නවරේ දීලා ජස්සී ආරබත්ගේ මරණ මේකට ගිය වෙලාවේ මගේ යන කතා කරලා තියෙනවා. ඒ ඉතරක් කරපු එකන මගේ මේ වන්දි මුදල් අරන් දෙන්න කිසිම සහායක් දුන්නේ නැහැ. ඉන්න කලින් කතා කරා බලයට ආවට පස්සේ නැහැ. නැහැ. බලයට ආපහුන් ගසේ ඒව කිසි දෙයක් මේ කතා කරේ නැහැ. කිසිම ආණ්ඩුවක් කිසිම ජනාධිපති කෙනෙක් මේ දක්වා උතුමාට කිසිම සහායක් දුන්නේ නැහැ. උතුමාගේ සේවය කරපු බංග්ලාදේශයේ මේ ජාතිකයාට සියලු දේවල් දුන්නා. සියලු දේම දුන්නා. මම ඊට පස්සේ තනියෙන් ආයි ගියා. ඒවා මේ 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 රජෙන් ගසා කාලා නැහනේ. රජයලොලි මට එතන විදියට තානාපති තැන්වලින් තමයි එතන මොනාර ලොකු වංචාවක් කළා තියෙන්නේ. උතුමාගේ සල්ලි තානාපති ගහ ගසා කාලා තියෙන්නේ. අවුත් තානාපති මතකද? මට එතන මතක නැහැ. ඒ කාලේ හිටපු කට්ටිය විමර්ශනයක් කරාම මට ඕනේ මේකට විච්චදී විමර්ශනයක් කරලා ඔය තියෙන ෆයිල්ට් එක එක පෙන්වන්නක මොනවද වෙලා තියෙන්නේ කියන එක. මෙතේනේ මම රටින් පිට වෙන්නේ ඇමරිකාවට බල කරේ. මේ කියන්නේ ඇමරිකාවට තමයි මම සේවය කරේ. ඒත් ඇමරිකාව අපි ගැන බලන්න ඕනේ. ඒත් විජිතේර ඇමතිතුමා කියලා දිනා මේක සම්පූර්ණ වග කියන්න ඕනේ ඇමරිකාව කියලා. ඒත් ඇමරිකාවෙන් හරි මට උදාවක් අරන් දෙන්න පුළුවන්. කරේ නැහැ. මේ ඉන්නේ මම මේ ඉන්නේ බංගලාදේශ රියදුරා. අපි ඒ අල්ජසීරා ටීවී කැම්පේන් වල මේ පොලිස් කාන්තාවක් මෙයාව මැරුවා. ඒතර අපි දෙන්නා අල්ලන් හිටියා. අපි දෙන්නාම නිදාස් වුණා. මේ මෙයාට තමයි බංගලේ මම බොරුවක් කියනවා නම් මේක බංගලාදේශයේ මේ රියදුරාගේ ඔයාලා බලන්න මෙයාට සෑම දෙයක්ම ලැබිලා තියෙනවා. ඇයි මට නැඹුල්ලත් ශ්‍රී ලාංකික දෙමළෙක් ද්‍රවිඩයක් වීමද නේද? මම අපි ඒකේ හේඳ අපි කියලා මතු වෙනවා. ඔය කාටුන් එකක් තියෙනවා කිව්වා නේද? කාටුන් එකකින් පව දාලා තියෙනවා. මේ රටේ දේශපාලුවන්ට මම කියනවා දැන් ඉන්නේ අපේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහත්තයා එතුමා බලාපොරොත්තු වෙනවා මේ අහිංසක මිනිස්සයාගෙට සාදා මේ මේ මෙතුමා බලාපොරොත්තු වෙනවා අපේ ජනාධිපතිතුමාගෙන් සහයෝගයක් ලැබෙයි කියලා. ඉතින් මේ නිසා එතුමා කියනවා මට උදව් කරොත් අපේ ද්‍රවිඩ යාපනයේ ද්‍රවිඩ ජනතාව ඔබතුමාට මීට වඩා සහයෝගයක් ලබා දෙයි කියලා. විශේෂ අවධානයක් යොමු කරන්න ඕන අවස්ථාවක්. ඉතින් මේ අහිංසක මිනිස්සයා දුර ඉඳලා යාපනයේ ඉඳලා මාව මේ YouTube එකෙන් දැකලා අසාධාරණ කතා කරන නිසා මා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතුමාගේ විස්තර බලන්නකෝ. මේ බලන්න. මේ කාටුන් එක. මම මේ ශ්‍රී ලංකාවේ. එතකොට මේ ආරාරි ජාතික දෙන්න කතා කරනවා මේ මෙයාව ඇයි මේ රජේ ගණන් කරන්නේ නැත්ද? යාරෝ තමුලාලා. අද නාලතන් අන්ද අරසි ඉවලෝ අක්කරේ පඩවිල්ලයා. එතකොට මම මේ දෙමළ නිසාද මේ මාව මේ ගණන් ගන්න නැත්ති කියලා මේගොල්ලෝ මේ දෙන්න කතා කරනවා. ඒක කාටුන් මේ ටීම් ආයිසරන් යාපනයේ මන්ත්‍රී යුද්නවට එයා මේ අපේ ගෙදර ඇවිල්ලා මේ සාකච්ඡා කරලා කතා කරලා ගියා තමයි. ඒ වුණාට මේගොල්ලෝ ඊට පස්සේ කිසි උදව්වක් නැහැ. කිසිම උදව්වක් නැහැ. ඡන්ද ටික ගන්න විතරයි. ඡන්ද ටික ගන්න විතරයි. ඔයා කිව්වේ මේ ඔයා ඡන්ද පොදු පොඩි පාවිච්චි කරලා කිව්වනේ ඡන්ද ප්‍රවලටත්. මේ තියෙන ඔක්කොම තියෙන මල්ල. මේ තියෙන වාදුර මන් දීපු ට්‍රක් එක. මොකද්ද? මං මේ මොකද්ද මේ? මේ ඡන්දෙල්ලපු මගේ පෝස්ටරේ. ආවා ඡන්දෙල්ල? ඔව්. හරි. මාව දේශපාලනෙට මේ කර මම මේ මාර්ගෙන් හරි ගිහිලා මගේ වන්දි ටික ගන්න තමයි මම බැලුවේ. ඒ වුණොත් අපේ මිනිස්සු මට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ කියන්නේ මේ පක්ෂේ හැරෙදි.
කියලා ඒ කාලේ. ආ මේ ඉතින් මේ මේ මාව දේශපාලනයට පාවිච්චි කරලා ඡන්දෙ ඉල්ලන්න තියලා අන්තිමට මම යට ගැව්වා. වන්දි මුදල් කිසි දෙයක් හම්බුන්නේ නැහැ. නමුත් මේ දැන් පවතින මේ විජිත හේරත් මහත්තයා ඔබතුමා පිළිම කතා කරා. මේ තියෙන විජිත හේරත් මහත්තයා කතා කරපු අල්සත් මේකේ පවතින මේ විජිත මේක ඇමරිකාව සම්පූර්ණ වගේ කියන්න ඕනේ කියලා විජිත හේරත් මහත්තයා කියලා තියෙනවා. දැන් ඔබතුමාට සාධාරණයක් කරන්න ඕනේ. කරන්න ඕනේ. එතකොට අපේ තාත්තට නැතුව ඉන්න බෑ. කොහොම හරි ගෙන්වා දෙන්න. අපේ තාත්ත අපට තාත්ත නැතුව ඉන්න බෑ. කොහොම හරි ගෙන්වා දෙන්න මේ දරුවෝ. ආ දරුවෝ. මගේ සැමියා ඇමරිකා කඳවුරකට බඩු ප්‍රවාහනය කළේ කරන්න දෙයක් නැති කමටයි. දුප්පත් කමට තමයි ගියේ නේද? ඔව් මේ ඉන්නේ මගේ බිරිඳ. ඒ වෙලේ මේ දෙමළ මේ ලක්ෂ්මන් කවිර්ගාම. හරිද? අද මේ බිරිඳත් මට නැතුව ගියා. එයි. මරුණා. එයි. දැන් දරුවෝ තුන් දෙනා. අනාතවල ඉන්නේ. දරුවෝ අනාතයි. කියන්නකෝ පලාපල්ල දේශපාලකින් බොලාගේ තියෙන නොසැලකිලිමත් භාවය දුබයිද තීරසංකම බොලාගේ තියෙන බලුකම හින්දා මේ අහිංසක මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා ඉරාකයෙන් පණ බේරාගෙන ආ දිනේෂ් රාජරත්නම්ට අද කවුරුවත් නැහැ මේ හැම පත්තරයකම මෙව ගිහිලා තියෙනවා සිය පණ රැකගෙන මව්බිමට ආවත් විදේශ සේවා කාර්යාංශයෙන් කෙනෙහිලිකම් ඉරාක ගරිල්ලන්ගේ ප්‍රාණ අපකරුවක සිට බොහෝ දිනාගේ උපකාර ලැබ දිවි ගලවාගෙන ශ්‍රී ලංකාවට දිනේෂ් ධර්මේන්ද්‍ර වන්දි ලබා දීමට කටයුතු නොකිරීම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට චෝදනා කරයි. ඉතිරි ෆයිල් අංක ඔක්කොම දාලා තියෙනවා. ආ දිනේෂ් රාජරත්නම් නිදහස් කරන්න අගමැති ඉරාක සටන්කාමින්ගේ ඉල්ලයි. තා මොනවද කියන්නේ? මේ මේ ඊට පස්සේ මම මේ සන්ඩේ ලීඩර් පොත ලසන්ත මාධ්‍යවේදියා ළඟට ගියා. වික්‍රමතුංග. එයා ලස්සනට මගේ ආටිකල් එකක් කරන් පත්තරේ. වික්‍රමතුංග මැරුවානේ. ඔව්. රානි මොහොමඩ් එයාගේ සෙක්‍රටරි එක අරගෙන මේ පත්තරේ දැම්මා. මේව දැම්මට කිසි දිනෙක කිසි දෙයක් කරේ නැහැ බල්ලලවත්. දෙමළ නිසා. දෙමළ. එහෙමයි කියන්න තියෙන්නේ. දෙමළ නිසා අපිට සැලකිල්ලක් නැහැ. සැලකිල්ලක් නැහැ කියලා තමයි කියන්නේ. මං එතකොට දස්තවාදීන් හැදෙනවා තමයි නේද? නැති මිනිසුත් බයිබලයක් වෙන්නේ. මේ අයිසක මිනිසුන්ට පිහිටක් වෙන්න. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා පෙන්වන්න. වැදගත්ම දේවල් පෙන්වන්න. මේ මට ඇමරිකාවේ මගේ පවුල ළමංග පෙන්නලා මට ඩොලර් 6000ක ගිනුම් සල්ලි වල තිබුණා ඩොලර් 6000ක්. ඒක ඩිපොස් මේ ඩේලි මිලර් පත්තරේට දාන දන්නලා තිබුණේ. ඉතින් මම එතනට ගියාන් පස්සේ මේ මාත්‍යා කිව්වා මේ මේ මම 600යි දුන්නේ. 600යි දුන්නේ. මං වෙල්ලවත්තේ වංචා විමසන්නට පැමිණිලා 100ක් ගහලා. ආ. හොරාකාලා. හොරාකාලා. ඊට පස්සේ මම පොලිසියට ගිහිලා පැමිණිලි කරා. විභාග කරනවා කියලා මේ මාත්‍රු කිව්වා මේ ඒක යාපනයේ කවුද ඉන්නේ දෙමළ මේ මේ කවුද මේ මොකද්ද රාසමානිකම් සුමන්තිරන් නේද? කවුද වික්නේශ්වරණිය මැරුණානේ? ආ පී මහේශ්වර සුමන්තිරන් ආ සුමන්තිරන් වික්නේශ්වරන් ඉන්න මේ ළඟදී මැරුණේ මොකද්ද වයසකම එක්කේන සම්බන්ධ සම්බන්ධ ආ එමිසු හොයන්නේ නැද්ද බලන්නේ නැද්ද බලන්නේ අපි ඒ පැත්තේ තන්ද කාලේට එනවා විතරයි තන්ද ගන්නවා විතරයි ඔය අංගෙන් රාමනාද මේ ජාතික ජනපලයෙන් JVP එකෙන් කවුද ඡන්දෙ ඉල්ලුවේ? ඒ පැත්තේ කවුරුත් නැහැ දැන් ඇවිල්ලා තින්නේ. ඒ මිතර කාලයක් JVP එකේ කවුරුත් ඒ හිටියේ නැහැ. ඉතින් මේ දැන් දෙමළ මිනිස්සු ටිකක් මේ මේ නෑ මේ ඔබතුමා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා තියෙනවා. එතකොට JVP එකෙන් ඡන්දෙ ජාතික ජනපලයෙන් අවස්ථාව දුන්නොත් ඉල්ලන්න පුළුවන්. ඔව් මට ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් මම ඉල්ලනවා. මට පුළුවන් මම මට හැමදේම දන්නව හැබැයි. මේ කවුරුත් සපෝට් එකක් දෙන්න තමයි මට නැත්තේ. නැත්නම් යාපනය මට හොඳට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඉතින් අපිට අපි ඉන්න තත්ත්වයේ තියෙට සාධාරණයක් කරන්න. සාධාරණයක් කරන්න මම කියන්නේ මත් නෑ දැන් ඉන්නේ අනාථෙක් වෙලා. චන්දේ නදී මගේ නෝනත් මාව බේරගත්තේ මගේ නෝනත් මට නැතිලා තියෙන්නේ. ඇයි කියන්නේ? එයාට කිඩ්නි අමාරුවක් ඇවිල්ලා මේ රජයේ තියෙන බාල බෙහෙත් බීලා. බෙහෙත් මාස 3ක් බිව්වා ප්‍රති 45ක් දවසට.
එහෙම බෙහෙත් දුවන බේරෙන්න බෑ. ඒ කියන්නේ එක්තරට බෙහෙත් සෞතුයි. බෙහෙත් සෞතුයි. ඉතින් මගේ අන්තිම මට එහා හිටපු එකන නෝනක් නැතුව ගියා. ඉතින් මට කියන්නේ තුමාට තාම මොනවද කියන්නේ තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මේ මාලිමාවේ මේ අනුර කුමාර දිසානගේ ජනතුමා මේක අවබෝධ අවධානයට යොමු කරලා මට සාධාරණ කරන්න ඕනේ රට වෙනුවෙන්. ඔබලා අපිට අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමියගෙන් ඉල්ලනවා, පොලිසිය අමැතිතුමාගෙන් අපි ඉල්ලනවා, මේ රජයෙන් ඉල්ලනවා මෙතුමාට ආරාධනාවක් කරලා එතුමා ගෙන්නගෙන මොකද්ද මේ වෙලා තියෙන්නේ, මොකද්ද කරන්න පුළුවන් කියලා බලලා උදව් කරන්න. යහින්සක මිනිස්සයාට ඔබතුමාගේ ටෙලිෆෝන් අංකයක් කිව්වනම්? මගේ ටෙලිෆෝන් නම්බරේ 077 108 62 89. ආයි පාරක් කියන්නකෝ. මගේ දුරකථන අංකය 077 108 62 89. අපි ඒක සඳහන් කරන්න. ඉතින් මේ යාපනයේ ඉඳලා තමයි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ මොනවා හරි මිනිස්සයාට හිතට එන්නේ නැති හාමුදුරු ළඟට යන්න ඕන කියලා. ඉතින් මම ඔබෙන් ඉල්ලනවා, ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේකට සාධාරණයක් කරන්න කියලා. විදේශ ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන්ගෙන් ඉල්ලනවා මේවා යට ගහපුවා. මේ මිනිසුන් අසාධාරණයක් වෙලා තියෙන, ජාති ભેදයක් තියෙන බෑ මේ රටේ. මොකද මේත් අහිංසක මිනිස්සෙක්, සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ග හෝ වේවා, මැලේ හෝ වේවා, මොන ජාති වුණත් මොන ආගමේ වුණත් මේ මිනිස්සු අපි ඔක්කොම මේ රටේ එක අම්මගේ දරුවෝගේ ජීවත් වෙන්න ඕන. ඒ නිසා මේ කඳුළු සලමෙන් ඉල්ලන්නේ සාධාරණ. අද මේ මිනිස්සු අසරණ වෙලා, පවුල අනාථ වෙලා, භාර්යාව නැති වෙලා, ඒ මිනිස්සුන්ට ඒ වෙන්න ඕන හැමදේම වෙලා. ඒත් අපේ රටේ මේ දුර්දාන්ත කාලකන්ණි මජර දේශපාලන හැටි කරේ උන්ට කිසිම ගාණක් නැහැ. අපි ඒ උන් එපා කියලා තමයි අලුත් නායකයෙක් ගෙනාවේ. නායකයෙක් ගෙනාවේ අපි මේ අහිංසක මිනිස්සුන්ට විශේෂයෙන් මොකද වෙලා තින්නේ කියලා කතා කරලා ගෙන්නගෙන සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. මං තව දෙයක් කියන්න ඕනේ, මේ රටේ ඉන්නේ ශ්‍රී ලංකා ජනතාවට මේ ආම්දුතුමා මේ රටේ මිනිසු වෙනුවෙන් හඬලා ගන්නෙ. මේ මම එව්ව බලලා මේ ආම්දුරු ළඟට ආවේ දේශපාලන ළඟට යන්න නැතුව මෙතෙන්ට ආවේ ඒකයි. ඉතින් මේ ආම්දුරුන්ට සමහර ජනතාව බනිනවා. එයා මොනවද කරපු වැරද්ද? එයා ඇත්ත කතා කරන්නේ. ඇත්ත දෙය කියන්නේ කුණාලුපෙන් බනින්න ඕනේ කාට බනින්න ඕනේ? ඇතුළට දාන්න ඕනේ කනාව ඇතුළට දාන්න ඕනේ. එල්ලලා මරන්න ඕනේ කා එල්ලලා මරන්න ඕනේ. ඒකයි සත්‍ය. ඒ වෙනින් තමයි අඬනගන්නේ. ඉතින් ඇයි එයාට බනින්නේ? එහෙම කරන්න එපා. එයා සත්‍ය කරන්නේ. මං වාගේ අසාධාරණ විච්ච කට්ටිය මේ වීඩියෝ එක ගලවලා මෙතනටයි. මේ ආන්දුර ළඟට මේ එක වගේ විච්ච අසාධාරණ කියන්නේ. එහෙම තමයි මම මෙතනට ආවේ. මම යාපනයේ ඉඳලා මම මෙතනට ආවේ ආඳුරුගේ සත්‍ය කතාව ඇත්ත කතා කරන බය නැතුව එලිදරව කතා කරන ඉඳලා තමයි මම මෙතනට වැදවලක් නොකිය මෙතනට මම මේ ආඳුතුමාම බලන් ආවේ. අද මේ පන්සලේ ගම මම නතරු නෑ ඇවිල්ලා. දැන් මේ ආඳුරන කොළඹ යන ඉඳලා අදිසියෙන්ම තමයි මේ වැඩසටහන කරන්නේ. හොඳයි, අපි මේ යන්න සූදානම් වෙලා ඉන්නේ. JVP මේ 3-2 වලයක් ගන්න උදව් කරන්න තමයි අපේ මේ රට ජනාධිපතිවරයෙක් ගෙනාවා. ඒ කියපු නිසා මම කියන්නේ ජනාධිපතිතුමෙක් ගෙනාවා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒකට කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව, ජනාධිපතිගෙන් හෝ වේවා පුද්ගලික කිසිම බලාපොරොත්තුවක් නැතුව රට වෙනුවෙන් මේ මහපාරට බෑලා අර වාහනේ සූදානම් කරගෙන තියෙනවා යන්න. ඉතින් ඒ අතරතුර තමයි මෙතුමන්ට පිටක් වෙනවා කියපු නිසා මම කියන්නේ. නැත්තම් මම ඒක කියන්නේ. ඉතින් මට කිසි දෙයක් නෙවෙයි මේ අහිංසක මිනිස්සයා මාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. මෙයාගේ ජාතියෙන්වත් ආගමෙන්වත් මට වැඩක් නැහැ. මේ රටේ අසාධාරණයට ලක් වෙච්ච මිනිහෙක් ගරු ජනාධිපතිතුමාට කියන කරුණා කරලා මේ අහිංසක මිනිස්සයාට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා. තව දෙයක් කියන්න, මේ රටේ මේ ආණ්ඩුව සාදාටම තියෙන්න ඕනේ. මේ රටේ ශ්‍රී ලංකා ජනතාවට කියන්නේ මම මේ වගේ ආණ්ඩුවක් අපිට ලැබෙන්නේ නැහැ. මේ වගේ නායකයෙක් අපිට ආයෙ ලැබෙන්නේ නැහැ. ඒකින්ද මම අපි මිස් කරන්න එපා. ඈ මේ හොරු හිටියේ, මේ තනිකර හොරු හිටියේ ජනාතුමා. කීපාරක් මං ගියායි ජනාතුමා හම්බෙන්න. එක්කෙනෙක් එක අවස්ථාවක් දුන්නා මට, එක්කෙනෙක් දුන්නා මට එක අවස්ථාවක්. අයව හම්බෙන්න, මම හම්බෙන්න. ඈ මම මේ විශ්වාසයක් ත්‍යාන මේ රජයක් විශ්වාසයක් ත්‍යාන ගාමි මේ ආන්දුරු ළඟට මං ආවේ. මට මේක ලැබෙයි කියලා මං විශ්වාස කරුණා. මට ඕනේ මේක ලැබුණොත් හරි නැතොත් හරි හත්ත සත්‍යය එලි කරන්න. ඒකයි මම මෙතනට ආවේ. බොහොම ස්තුතියි.